බෞද්ධ කතෝලික මුස්ලිම් දෙමළ මේ සියලු දෙනා දන්නවා අපි කතෝලික අපේ කඩින් ඉම්පානන් දිගටම සාමය වෙනුවෙන් තමයි පෞගිය කාලය තුලත් කතා කළේ විශේෂයෙන් බෞද්ධ මේක බෞද්ධ රටක් කියන එක පිළිගන්න කියන එක එතුමා කිව්වා ඒ නිසා අපි කවදාවත් තවත් ජාතියක් පාගලා තවත් ආගමක් පාගලා මේ ඉදිරියට එන්න එන ජාතියක් ආගමක් නෙමෙයි ඒ නිසා අපි තවත් පැහැදිලිව කියන්නේ මම නියෝජනය කරන මීගම ආසනය තුල අපි බෞද්ධරේ කතෝලිකයි හිටියත් අපේ සියලු ආගම් නියෝජනය කරන සියලු ජාති නියෝජනය ඉතාමත් සාමදානව සමාදානව ජීවත් වෙනවා ඒ නිසා ගරු මංගල සමරුවේ ඇමතුමා මම හිතන්නේ මේ රටේ එතුමාට ඕන තරම් වැඩ තියෙනවා එතුමා මේ අපේ කඩින් උනාංශයේ කියපු සම්පූර්ණ කතාව අහන්න නැතුව එතුමාට විරුද්ධව මේ වගේ මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් ලංකා ඉතිහාසයේ කිසිම නැති ඇමතිවරේ ජනාධිපති අගමැතිවරේ කවදාවත් අපේ ආගම නියෝජනය කරන ප්‍රධාන කඩින උනාංශයට මේ වගේ ප්‍රකාශයක් කවදාවත් කරන්නේ අපි දැකලා නැහැ ඉතිහාසයේ පොත්වලවත් නැහැ ඒ නිසා මංගල සමරුවේ ඇමතුමා මේ ඇඟිල්ල දික්කලේ කඩින හිමිපාණන්ට විතරක් නෙමෙයි අපේ කතෝලික සභාව කියන්නේ මේ සියලු අපි සියලු දෙනා නියෝජනය කරන නිසා අපි කතෝලික සභාවක් විදියට මෙතුමාගේ ප්‍රකාශ විරුද්ධව වැඩ කටයුතු කරනවා ඒකම ඉතාමත් පැහැදිලි එතුමාට කියන්න තියෙන්නේ කතෝලික ජනතාව විතරක් නෙමෙයි අද මුළු සමස්ත ජනතාවම මම හිතන්නේ මුරුංගකොළ කනවා කියන එක එදා කියලා තිබ්බ ඒක පිළිබඳව එතුමා ප්‍රකාශයක් නිකුත් කළා නම් අපි එතුමා කරපු ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ හැබැයි අද ජනතාවට කණ්ඩ නැහැ අද ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ ජනාධිපතිතුමාම කියනවා පුවත්පත්වල දැක්ක මුරුංගකොළ දකින්න ඒතර අද මුදල් අමාත්‍යවරයා විදියට වැඩ කරන මංගල සමරුවේ ඇමතුමා එතුමාගේ කාර්යභාරය කරන්න නැතුව වෙනත් කාර්යභාරය කිරීම පිළිබඳ අපේ විරෝධය ප්‍රකාශ කරන ගමන් මේ ඉරිදා ඉඳලා අපේ දේවස්ථානවල මේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා තුරු මංගල සමරුවේ ඇමතුමාට විරුද්ධව කරන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා